දකුණු ලක රෝහණ දේශයේ මාතරට ඔබෙන් පීටි දිගුවැලිය පසෙකින් ඓතිහාසික වැවුරු කන්නල පුදබිමෙන්ද පසෙකින් කුම්මානය නිල්වැල්ලවන් මනබඳින දසුන් වලින් පිරුණු මුහුදු තීරයෙන්ද අලංකාර වූ පුරවරයක් බව සැමට නොරහසක් මෙපුර පසුකර මහවැල දිශාභිමුඛව පැමිණෙන ඔබට දැකගත හැකි වන්නේ අක්කර 25ක සුන්දර භූමිභාගයක් පුරා පැතිරුණු දශක 8ක තවත් එක් වසරක් තිස්සේ සුවහසක් දූදරු පරපුරක පාපාසනද උත්කෘෂ්ට වූ උද්භෘංග වූ ස්වකීය අභිමානයෙන්ද තේජසෙන්ද විරාජමාන වූ භාග්‍යවත් උදාර විචිත මෑණියෝ හරස්තරින් වැජබෙන ආකාරයයි වර්ෂ 1942 වූ දුරුතු මස 19 වන සුන්දරු දිනෙහි දානපති විජයමාන්න පවුලට අයත් විසල් බිම් කඩක අප මාදේන සම්පාදේත නම් බුදුවදන ගුරු කොට ගනිමින් එනමින්ම ගොඩනගුණු අප මාදේන ශාලාවෙහි සිසු පෙළපතෙහි සමාරම්භකයා ලෙස W.A. විජයසේකරයන්ද මුල් ලියමුවනන් ලෙස P.A. ගුණරත්නයන්ද අභිසෙස් නංගුමින් විචිතමාගේ සාඩම්බරයෙන් ස්වකීය යුග මෙහෙවරෙහි ලොන්හි චාරිකාව අරඹනු ලැබුවා එතැන් සිට 1945 වර්ෂයේ මැදිදුවල ලෙස කිරුළුපලන් මෝතම මාතර දිස්ත්‍රික්කයේ එකම ක්‍රීඩා පාසල ලෙසද කිරුළුපල දිනු ලබනවා. ඉතිහාසය පුරා සිය විදු බිමට අභිමානයක් එකල විජිත දූදරුවන් දකුණු ලක මතුදනුව දේශ දේශාන්තරයන්හි කෙළිබිම දික්විජය කරන්නට සමත් වුණා. මලල ක්‍රීඩා, අත්පන්දු, දැල් පන්දු, ක්‍රිකට්, කරාටෙ ආදී සකල විධි ක්‍රීඩාවන්හි කෙළ පැමිණි විජිතීන් සිය මෑණියන්ට දශක ගණනක් මුළුල්ලේ තේජසින් විරාජමාන වන්නට ඉඩ හසර විවර කර දුන්නා. සාහිත්‍ය කලාව තුළින් සංවේදී පරපුරක් ලක්මවට තිළිණ කරන්නට උර දෙන විජිතය ලක්මවගේ අනාගතයේ උදෙසා මනා පෞරුෂයකින් හෙබි නායකයන් බිහිකරන තෝතැන්නක් බව නොරහසක්. විෂය හා ක්‍රීඩා ශ්‍රේෂ්ඨයන්ට අමතරව සිය දූ පුතුන්ගේ ආකල්ප කුසලතා පෞරුෂ වර්ධනය සඳහා මේ විදු පියස නේකමාන්‍යයන් වී ඉඩ හසර විවර කර තිබෙනවා. මාධ්‍ය කතික හා විවාද අංශයන් ඔස්සේ හඬ කුසලතාවය හා වාග් පෞරුෂය උපමට්ටම් කර ගැනීමට මම් පෙත්පාදන විදු පියස කලා ශ්‍රේෂ්ඨයන් ඔස්සේ සංගීතය උදරට හා පහත රට නර්තන නාට්‍ය හා රංග කලාව ප්‍රගුණ කරමින් ජයග්‍රහණ රාශියක් හිමි කරගන්නට වාසනාවන්ත වූ වාර අනන්තයි අප්‍රමාණයි. එක ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වාද, හය ශ්‍රේණියේ සිට දහ තුන් වන ශ්‍රේණිය දක්වාද සුවහසක් මල් කැකුළු වලට මග කියා දෙන්නට සිය ඇකයේ උණුසුම ලබා දෙන මේ පින්බිම උසස් පෙළ දරු දෙරියන් සඳහා කලා, වාණිජ, ජීව විද්‍යා, ගණිත, තාක්ෂණ වේදය යන විෂයන්ට අමතරව 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන යටතේද සිය නැනෙලිය පතුරවනු ලබනවා. අධ්‍යාපන ශාස්ත්‍රයේ විෂයානුබද්ධ විවිධ පැති කඩෙහි නිපුණයන් බිහි කළ මේ පින්කෙත අතටත් ශ්‍රී ලාංකීය සමාජයේ උදෙසා වියතුන්, විද්වතුන්, පැනවතුන්, නැනවතුන් බිහි කරනු ලබනවා.